පිට හම්මෙන්මගේ කතා කරන්න හම්මනා ලංකාවන් සාර්ථක දක්ෂ ව්‍යාපාරිකයක්ෙක්ත්. ඔහු නමින් ශ්‍රවෙන් අරස කුල රත්න. විශේය ඇගලුම් ශේත්‍රය වගේ විදෙස් රටවල්වල ව්‍යාරන දක්ෂව්‍යාරිකෙක් තමයි ශෂවන් අසුල රත්න කියෙරක කියන්නේ. කොමත් අද සංවාදය මේ ව්‍යාපාර ගැනනවේ හැබැයි අපි කතා කරන අප දකින අපි බලන කරුණු කාරණ. ි වෙනස් තැනකින් වෙනස් දර්ශනයකින් වෙන මතවාදයකින් ඔහු අපිට පැහැදිලි කරා ඇත්තනම ඒ සංවාදය අපිට බොහම ඉන්ට්‍රස්ටිංක්. ඒ නිසා හිතුව අයි මතවාදය එලිය තියන්න ඕනේ කිය සහ අපිත් විශ්වාස කරනා ලංකාභ මතවාදව වෙනස් වෙන්න ඕනී කිය. කාරණයේ ඒ නිසාම අද මේ සංවාදය ගෙනන්න අපි ඔහු ටාරාධනා කළා. ශවින් මේ අපි ඔබත් එෙක්ක, සංවාද හරිම ඉන්ට්‍රස්ටිං කොසම යර බේ පුදගලික ඉතිහාසය අපේ ලංකාවේදේ. ඒශිපාලනයක අපේ ලංකාවේ ආන්්ඩුවක්ක සසඳල ගලපෙල කරපු කතාව. අපි ඒකින් පටන් ගමන සංවාදී. මම අපි ගමේ හැදනේ අපේ තාත්ත පෙසීයා ප මමාරුවය හම් කල ලොකු විසාාල මුදලාලි පැලන්තිය තිබුණ ලොකු මුදලාලිකනෙ. ති ඕට දාව උපන් දෙවැනි දරුව තමයි මගේ තාත්ත ඉතින් එ එයාට නොතිබුණ සපත් ඔක්කොම තාත්තට තාත්තලට තාර්ත විතරන්නීම ඔක්කම දරුවන්ට දෙඩ උත්සාහ කර ති එතනදී මගේ තතාර්ත්ත කියනවා එයා සීයාගේ බලපුළුවන් කාරකමික් ඉන්ෆන්ක පාච්චි කරලා HBC කියෙන බැංක්ුවේ ලාත්තනකොු තුරකට දැම්මයි කිය කද. ම ලොකුටිගෙනගෙන නැති නිසා. නමුත් තාත්තා කියන රුපියල් එකසී විස්සයි පඩිය රුිය දෙද සී දෙන පොකට් මණි කියලා. විස පොට මණි දෙදහයි. එකොට ඒකාලි කොළමහත වගේ මට්ටක්කුලියෙන් කාම්ර දාහතරක ගේකුත් තරන්දීරු. එකට වැඩකරන්න කට්ටියත්තිීලා. ඉති අනිවාරයෙන් එහෙම වඋනාහම නරක්ව නොනනි තැ මන්. සිංකොටස ගලපපන්නං අපේ සමාජත්තෙක් අපේ සමාජත් අද කරන්නේ ඔය දේම තමයි. හගක් දේශපාලනයත් එහෙමයි පෞද්ගලිකෝ හගක් අම්මල තාත්තල කරන්න ත්තේකයි. දේශපාලනය සමාජය දෙකම ගත්තහම්. අර ළමයින්ට නැති දෙයක් දෙන් හදරො. නැති ආටෝපයක් ආරුඩ කරලා විනාසගන්න. මම සියට දොස්ක කිය නොනෙ මේ එහෙ මොහම ඉබේම නාස්සේවා ඉතින් ඒක තමයි අපේ පවුලේ කේදවාචයකට මුල්ලනේ අනවාශ්‍ය වියදං, බොරුෂෝ ඒවා නිසා අන්තිමට ඒක නතුරුන්නේේ බොහොම සාාල කේදවාචකේ. දැන් සියග කතාාව විවරයිනේ. සීතාත වනරක් කරපු කතතා විරයි දැ තාත්තා. මෙ මේ තාත්තරව චීරත් මංගේ ගොලන් බොහමමාදර නමුත් මංමේ අර මංකිේ රටඒ ගලපටදී තාත්ත දැන් කක් තියනකොට තව නය වෙනවා. නයි වෙලා තවලීමෝ ලද්දා අරකදාන මේක දනවා. හ එතකොට මට මතකයි එහෙම වෙලා හරියටම නෑ වුණ. නයි වෙලා හැමතැන් විසර අපි ඉස්කෝලයන් ලාමයි. න වෙලා. එක පාර තාත්ත ගහිල්ල ගත්තර ඩෙලිකා වැෑන් එකක් කිය ලො ඒ කාලෙ ඔගොල්ල දන්න ඒ කාලේ ඩෙලිකා වැන්නයක් කියන්න එඒ මුලින් මාපු ජපන් වාහනෙන්ඩ ගත්තාව මේකනනික හරි ලොකු දෙයක්.ඒේ පොඩි කාලෙත් ම වෙලෝනවා ඒක ලොවා ති මත එරුෙන මත් ජොලි එලොවන්ගිය හරිද. කොහැ යනකොට මිනිසු බලනවා හරි ලොකු දෙයක්. අවසාන ඔක්ම එක දිග කතාවම බොහම කෙටියෙන් කියන්න කාල වෙලාව නිසා. අවසාන අපට නනායගේවාගන් බැරූගිය මගේ මව දවස කුදේ නැගිටල බලද්ද හිටියනෑ සීදිවිහානි කරගෙන. එදා අපේ ජීවිත සම්පූර්යම කඩග අපි හිටිය ලොකුගේක අපේ තාත්ව මංකිවේ හැම මගුලම කරන්න ගයි කියල් අපේ තාත්තම සතුසට පොඩි කඩකාම්බර කෑල්ල කදලතිු. ඒක ඇවිල්ල නිකක් මේ දැක්තින සතුසවා ගෙනම එක පොඩි කඩගම්ර කයන්න. අවසාන අපි නතර වුුණේ එතන. කො අපි ගේනුත් පැන්ව. ඇයි තිනායකාරය ඇවිල්ල ගේත් ගත්තා. ඒකයි මංකිවාර මගේ ජීවිතෙ ලංකාේ දේශපාලනත් සහ සමාජීය දැන්වෙන දේවල් මට හරියට දැනෙන්නේ මේ මට වුණ කේදවාචකයම නේද මේ සිද්ධ වෙන්න කියලා. ඒයි මට හරි හිතර කණගාටුවත්ති පම්පෝරිය කිව්වානේ පම්පොරයට තව එකක් එකතු කරන්න ඕන මට ඇවිල්ලා අභිෂේක එකන්න ඒවා කිව්වා මේ ලොකු ව්‍යාපාරිකය කියලා මම එකලෙවත් එහෙම ලොකු ව්‍යාපාරිකයෙක් නෙමේ ඇබැයි මම හොඳ රම්භ කරයිතින් පොඩි එක් කෙනෙක් කියන්නෙ නෑ ම ලොකු ගණයටටමං වැට්ටලනික බොරගොට එකන්ටත්ව න්න නමුත් මගේ ඔයෝ ්‍යාපාර හාම්භ කරපියවල්ට අමතරවයි මට මේ BMW්ි කොම්පැනයේ මං ඇවිල්ල ලොකුම කොටස්කාරයෙකු. ඒකාලෙත් මගින් ගොඩක්කායන ලංකාේබට මංකව ලංකාවෙනෙමේ. මුළු ලෝකෙ ගොඩක් රටවල්ල ම BMW එක කොටස්කාරය. ඕකගේපුහ මිනිුසු කොඩක් හම ස්වවින් හොඳ වැඩගාරයෙක් තමයි කියලා කියන. නමුත් ඇතට මං අදහත් කරන්න BMW කාර් නෙමේ බිපුවාම මාර වාත කියන එක හර. මම ඒ අලේ මගේ යාලු මිත්‍රයෝ දරන්න තාම එක කියනවා. ම දැන් මම එ බොන්නේ නැහැ නොබොනොවා කියල හෙ ම මේ නීතියදදාගන්න නමුත් ම බොන්නේ නෑ එති ඇ එගොල්ලො එහෙම කියනවා කියන අමෝ යන්තන් ඇති හැබැ එකත්ම දේතියෙන්නේ. BMW විශේය අස්ටික වික්කට දැන් BMWෂය අස්තරන් කියලා ඒක යන්න බොන්න නැතුව වාතය කියලා ම බිහිලෝකට කිවේ මොකද හැම එකම තීරත් කියන්න බෑනෑ විෂේක් අපි ඊළඟට ආවත් දැන් ඔබ අපිත් එක්කේ කරපු පුද්ගලක කතාවේදි කියනවා මම ඇසවරුදු හතලින් හතරිස් පහහි පස්සේ ම විශ්වාමය නමගේ ව්‍යපාරවැදි. ඒ පස අවුදුද පහලවකට ආසන්න කාලයක් වන තිෙක් මේ ආසන්න කාලයපුරාම ඔබ ගත කරමේන්නේ ඔබ තෘප්තිමත්වන දේවල් කරමින්. ඔ ඔබ කැමති දේවල් කරමින්. එහෙම වෙන්න හ තුන දේම ක්ද ඒ බ්‍රේකින්න් පොයින්් එකගමොක්ද ගැන සමනෙන් එහම හුද කලා ජීවතේ ද අපි දන්න මිනිස්සතුළ දර්ශනයක් ගොඩ්නගෙනවා මතවාදීන්වල් මතවාදයක් ගොඩන ගෙනවා. ද එකට අවන්කෝ කියන්න පදැන්. සල්ලි එක්කම සමහරක් වෙලාවට අපේ හිත හරි දූෂණය වෙනවා අපේ කරන දේවල් ඔක්ක මර සල්ලිවලින් ඒ මාන්‍යය මටත් තිබන ොලොකු මාන මක හැබැයි එකත් තියන්නේෙ මම එක දදුපත්තායග එ ඒ මාන්‍ය අරින් ගත්තනෙන මහැමදදාම් ොම මිත්‍රශිලි පුද්ගල නමුත් ඇතුලෙ තිබන මං හරි එකයි කියලා ඉති එහෙම ඉන්නකොට හැබයි ඇතුලේ ඒ හිස්බවක්තිය නොසල්ලි තියෙනවා වී ඒත් තියනවා අරගතිය න මේඒක තියෙනවා නමුත් ඒවලින් ඒ සන්තෝස ලැබෙන්න්න ැහැ කියලා එතුන එක පැත්තකේ මම පොඩිකාලින් දම්ම ගොඩක් හිතන කෙනෙක් එතින් කොච්චර පිසුනටත් බිනිුස පිටස්තරේ මම දකින්න එක හරි පිස්වයකෙක්නේ ජොලිපොරක් හරි මොන හරි කියලා නමුත් ඇතුළේ මම ගොඩක් හිතනවා මම කියෝනොවා මම බෘසියානු සාහිත්‍යයද ජව පි පාන්ති පහට මංගින්න්තිය නො ඕගේ ඕගේ ටවද විශ්වවිද්‍යාලය පවා මම ඒකගේ මගේ මගේ ඇතුළෙන් මේ නිකාන් විවාග දෙපාර්තිනතු වගේ මට හැම එකම ප්‍රශ්නයක්ත් ඇතිම ප්‍රශ්න ඒවට උත්තරොහෝය නවා අයි මෙහෙම වෙන්නේ අයි මේක වෙන්න එහම. ඉතිං ඒකත් තිබුණ නමුත් අර සල්ලි හිවීම එකත් එක්ක එක පොඩක් යට ගියා නමුත් අ කෑරණුල් මගේ විවාහය දෙදර ලගේ ආඒවත් එක්ක රස මගේ ළමඇත් නැතිුණා එටස ම කල්පනා කරම ගැනෝ කාට කියල ගොඩ ගහන්නද මෙච්චර ගේ යුතුකම්ම යිෂ්ට කරලා තියෙන මං ඔස්ට්‍රේිකිවට පදිංචයට ගියා. එතනද මගේ පුතාව මාතෙක්ක ජීවත්ෙන් එතකොට දෑ මට තරවිසිනේ පුතාගව එන්ඩ කියලා මාත ලොක්කව එන්න කියවා බැයි. ඉට පස්ස මට සිද්ධුවනා අම්ම කෙනෙක්වගේ පුතාාව බලාගම අවරුදු නාවය මම පුතතාට උදේනගිටල උයල්ලා හ නඳු අයන් කරලා ස්කෝලි ගෙනනිඉල්ලා ගෙනල්ලා වගේ එතද විශිද්ධයාාලි දක්වා ඒව කර ඊට ප පුතා විශිද්ධයාලේ ගර කරල නැවත ජපානට ගියා ති මට ඊට පාස මං මට කරදය කුත්තිබුන්නෑ පුතා නැතු ස්ට්‍රේලියයි පුතායි කියන්න මට එකක් වුණා පුතා ගැල වුණ හම පුතාමි තරහවෙලාගේ අනෙමයි අපි දෙන්න යාලුවගේ ඒහමන්නේ තාමත් එහෙම නමුත් ඊට පස්මට ඔස්ට්‍රිලියය වෙන්න එක ලොකු පාලුවක් ඇතිවනා මම මැලේෂයාව පදිංචිියයට ගිය මැලේසියාව ඇතරන මගේ අලුවක්ගේ ආරාධනාවකට අතිජාත මනිිත්‍රෙක්. එයාගේ කොම්පැන්යක් බාර්ව වැඩ කටයුතු කරන්න නමුත් මංකව මට අටයි පහ ජොබ් ඒවා හරියන්න ම මේක හරි තත්වට දාල දෙන්නේ. ඉති එතන මැලේෂයාවේ ම. වැඩ කරා නමුත් මගේ නිදහස ඇතුව.ඒට පස මැලේෂය අවිුත් ඇැල්ල දැන්මමන මට හිතන්න මට අවශදයක් කරන්න නිදහස් තිය අවශ්‍යදයවල්ගේපම හැමදෙෙන් මිහෙකුට කරන්න බෑ මට හෙලි කොප් ්‍රේක් ගන්න්න අශ්‍යය කියල මට හෙලිකොප්ටර් ගඩ සල්ලින නන්තිේ වශ්‍යදාවත්ැ හාගෙන ඉන්නයට කියන්නේ මට ඕනදේ මං කරන ඇ එකල ද සමාරු කියයනේ තරන්නලා මයහම කියනවා. හිම කරන්න බෑ මට ඕනද කරන්න බෑ මට හැබයි පුළුවන්දේ ම හොදින් කරනු කියන ඒ දර්ශනය තමයි මම හිටිය ඉති ඕක තමයි මගේ වෙනස් වුවීමට හේතු නමුත් සැබෑම සැබයි ටර්නිිං පොයින්ට කැවල්ල මම බෞද්ධ දර්ශනය ගනකත් ගන්න ගිියා. අභිෂක මම බෞද්ධය කියලා මං හිතන්න මම හිතනා බෞද්ධ දර්ශනය ඕන එක්කැනකොට පුළුව. ඒ කතෝලික එකුටත් පුළුව මේ බෞද්ධ දර්ශනයආදාරන්න.කොද බුද්ධාක්ගම කියලා ධාප්පු එකමද මේ රටේ එහෙෙනේ. මෙච්චර දැ මිනිස්සු කියනා සුන්දර දූපතාක් අරගම මං කියන්න මේක තියනෙන ලොකුම සම්පත තමයි බෞද්ධ දර්ශනය පදනමක් තියනෝ. නමු දවාසනාවකට අපේ රට බෞද්ධ රටක්නමේ. බුදුහාමුදුරුව මොනාද කිව්වේ පයි කියල ඒ හැම්ම දේම කරන්න මහිතන එක මරට අපේ ලංකාව. කියන්නේ. දැ මෙහෙම මං කතා කරන වැඩිත් දන්න. නමුත් මෙහෙම කියන්න. බුදුහාමුදුරුවන්ව අරන්තියන්නේ පොඩි උදව් විල්ලන්ඩ කෙනෙක්. මේ ආර්ථිකයවලට අනිතේවලට ළමයිග විභාග පාස් කරන්න පොි නිකං. ිල්ල පොඩි පගාවත්දවා කිරි කලයක් නාව නවා මල්ටිකත්තියෙනනවා අනේ මගේ පුතා පේශිෂත්වයෙන් පාස් කරල දෙ නොමගේ දැන් බුදු හාමුදුරුවන්ට පුළුවන්ද පුතාව ශිෂත්වය පස් කරන්න බෑන ඒ ළමය අයගෙන ගන්නුවන් බුදු හාමුදුරුව කියලා තියෙන එක නෙමේ. එතකොට ලෙඩත්්දුකක් වුුණහම එකඉතිං හර විශ්වාසය මත ඒ පැත් අත්වය නමං එක බැහර කරන්න නමුත් බුදුන්වහන්සට බෑ ලෙඩසනීප කරන්නේ එකට දොස්තර කෙනෙක් ගාවට. හැබැ ඉති හරි දොස්තර කෙනෙක් ගාාවටයන් නොන කතර නැමෙන් නැතිඇගේ දොස්තරලා හරිද ඉතින් ද අපිහිතමුකෝ මට සල්ලි නෑ මම බුදුහාමුදුරුවන්ට ඉල්ලගැනනේ බුදුහාමුදුරුවණේ ඔක්කොම ගාත ඔය දන්නවද මම එක ගාථාවක්කොත් වූමනනාම ඉගෙන ගන්නන්නේ ගාාවටක අතිපන ගාතටිකය තමයි ඉන්නේ හරේ අමතක කියලා. කියනවා ආමිස පූජාව ඉන්නේ ප්‍රතිපත්ති පූජාව නෑ. නමුත් ඇත්තරම තිය ඕන අමිස පූාව තිබනට මක් නෑ ප්‍රතිපත්තිූාව තියෙන්නෝන මම මෙහම කියන්න දැගිහිල්ලගේ න. ඔහුන් අයයි මගේ අයිතුරුස්බේරල දෙෙන්න්න මට හොඳ කාරකක් කරන්නන්න කියල බුදු හම්තුරන්ට කියීම. දැම් බුදු හාමුදුරන්ට එක පුළුවන්ද. බුදුහාමුදුරෝ සියල්ල අතෑරලා. ්‍රම්මය සුරම සුභ මාලික ඔක්කම අතඇරල තමන්ගේ මේ ගනකර ගත්තරන් අතරලා තමන්ගේ මේ විමුතිය හොයාගෙන ගිය කෙනෙක. බුදුහාමුදුරුව හරියටම කිව්වා කොහොමස කෙනෙක්ට විමුක්තිය හොයාගන්න පුළුවන් කියලා එකන්නේ. සරලව තමන්ගේ තින් අ කෑදරගමන තිකර ගන්නනේ. ති අපේ අයගේල උදේදවාදිනවාමෙන්නමගේ මේ ආර්ථික ප්‍රශ්න ඉ සඳල දෙන්නේම. මම කියන්න එහෙම ඉල්ලන්් එපා බුදුහාමුදුරුවන්ට අපහස කරන්න එපා. එහෙම ඉල්ලන්ඩ ඔන්නන් ධම්මික පේර මහත්තයාගේ පින්තුූරෙකුයි අ ඉල්ලොන් මස් ඉන්නේ මේ ලෝකේ දනුවත්ම පුද්ගලයා ය බිල් ගේට්ස් ලගේ පින්තුර ගාගෙන ඒ කියල්ල දෙම කර. ඒෙමකරොත් සමහරක් වෙලාවට ප්‍රතිපඵලයක්ෙන්න්නට පුලුව මොකොයිද දම්මික පෙර මහත්තය දනගත්වොත් අනේ මූ මට උදයාව වන්දිනවා මේයාගේ ප්‍රශ්න නිතු දන්ට කියලය කතාගල දමසේ ප්‍රශ්නම කල අන්නවෙන්න න්න සල්ලි කියල න්නත් ඉඩඩ තියෙන. බුදුන් වහන්සන කියෙනත් දෙන්නති බවෂ් සත්තයි. ම මේක කියපුමට කුගක්ඇයි බනි ම උපහසයන්නේමට බුදුන් වහන්සේ ගැන තියෙන්නේ මම. එපදන කොට මාව නංකරල තියෙන කතෝලිකෙක් හැටියු. නමු බෞද්ධ දර්ශනය නිසා මට ලොකු හොඳක් වුණා මම බොහොම තැන්පත් වනා ං හිතන පතනදේන්නේගොඩක් මට සතුටක් ලැබුණා ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් ඇයි මෙහෙම ඒ බුදුන් නාහන්සටත් බොරු කරනෝනය අපේ. ැ බලන්න පගා ගාල්ල අරුවවා කල්ලා මේම කල්ලා මොකක් කරරි බෝක්්කූද පාළමුද හදල. අන්තිර පිරිත් කියලා එක මේ පටගන්න ම ஸ்್ට්‍රரேීියයා හිටිය ජපාන ට ජීවිවත්තුලතින මම එලේශාව නං වෙනම කතාව ඒරටල් අදයනකොට පාරවල් හදනවා හෙටයනකොට ප ඇරිලා කවරුතුවා විවෘත කරන්නා යරෝමේවා නැමේ තමයි නික. හරි ොකුදයක් මේවා රජේකින් කළ යුතු දේවල්. හරි ඔබතුමා ජීවත්තවනෙ ලංකාවේ ලිට් හෙමනැත්තන් ඉතාම දනවත් පැලන්තිී නියෝජනය කරමින් ඔයාතය ඔබට වී අපාදකින් දේශපාලකින් විවිධ පිරිස් හමුවෙන්න්න හම්බෙනවා සම්මුඛවෙන්න හම්බෙනවා. ඒ තියෙන අදදැකමුත් එක්ක ලංකාවේ මේ වෙලේ මේ පර්ථමානයේ පවතින දේශපාලන තත්ත්වය ඔබ දකිනි කොයිවිදයට අද ඉතිං අද තියන දේශපාලන තත්වෙනම් විග්‍රහ කරන්න. වෙනම මොලයක් හයිකර ගණ්ඩුවේ ම. එකන්න මොකද්ද වෙන්න කියලා මංහිතන්න පාලකයෝ දන්නඔයි කියලා මේ මැතියම තිවරු දන්නවයි කියලා නැත්තන් ජනතාව කවුත් දන්න. මොක දද කරන්න දෙනම හෙට කරන්නේ එහෙම. නමුත් මෙතනද මං බොහම පැදිලිව කියන්න ඕනේ. මේ පුද්ගල නං හරිද. කෙලිමකයම්ක ගෝටාබේ රාජ පක්ෂ සජිත් ප්‍රේම දාසධ අන්ුරොකුමර්දිි සන්නයකද කියන. ප්‍රශ්යක් න මෙතන තියෙන්නේ. ඒ වගේම බයිෝ ටෝයිියෝ ජේප්පෝ ඔය ප්‍රශ්නෙකුත් නෙමේ මෙතන තියෙන්නේ. අපිට තියෙන්නේ මේ හැමෝටම ජනාධිපත්තුමා ඇතුළුව මේ රටේ සියලු දෙනාරදින ප්‍රශ්නය තමයි මේ මොකදද මේ වෙන්න කියනක එත මේක රටේ ප්‍රශ්නය මනිසක් අරය මෙයා දැන් ඇගලි දික්කරගෙන හරිද. එහෙම කරලා හරියන්න. අපිම හිතන්ඩ පටන්ගන්න ඕන්නේ මුොක්කදද අපිට වැරදිනා කියනක පිළිගන්න න්න. අපිෂේක පිගන්න වද අපිට වැරදිලා කියලා ක හැත්තු වැරදුන කාටද ජනාජිපතිලටත් වැරදුුණ. මැති ඇමතිවලුන්ටත් වැරදුනා පූජකයන්ටත් වැරදුනාා වෙන ්‍යාපාරිකයන්ට වැරදුනා ජනතාවටත් වැරදුුණ. තැම් මේක වඩ කෞද්ද බග කියන්න ේ. අපි ඔක්ක මල්ලා වගේ කියන්න ඔය කින්යා සිද්ධිය මේ ළමයි රුම දැන් පාටිමින්ති මේ කොල් ගා ගන්නවා වැරදි හරි දැන් ජොන්ස්ටන් ්‍රනෑන්ඩ ඇමතුමා කියන්නේ මම කෝත්ම ප්‍රිය කරනපු පුද්ගලෙන් නෙමේ. නමුත් අඩුුවන එක ඇතක් කිවා මේක මිනි මැරුමත් හැබැ එහෙම කිව්වේ මොක දර ඒ ප්‍රදේශය තබාව මංහිතරන්නේ මුස්ලිම් කොංග්‍රෙස්සර මොකරි වෙන එක. ඒක වෙන දෙයක් මොනනත කිව හරිනේ. දැන් ඕකට මොනවද අපි හිතන්නේ. දැන් මට මම ඔය අලි ගහල්ල ළමයි මෑරිල්ලා. අ නැත් වෙන මොනහලි . දැ ඔය වුන කේදවාචකේ කින් යාාව. ඒ ළමයි හතර දෙන. පොඩි සුන්දර දරු ඒ ළමයි මුොකද්ද කරලා තින වැරද. මේ පාලන අපි ඔක්කොමල්ල කරලා තියන වැරැද්දනේ අපි ඔක්කමල්ලවන ඔක්කොමල්ලම නෙමේද ඒ ළමයි හතරද නම්බ. මේ වගේ ඒවා වෙනකොට මට හැමතිස්සම මතක් වෙනවා මේ වගේ විශේෂ මේ ළමයි අපි තාතලන් මට මතක්කනවා මොකකර මන්දන්න ඇයි කියලා ඒ එක ේදවාචකයක් වුණහම මට සිින්දුවම් මතක්ව වනවා කියන්නේ රත්තරන්දේ මගේ රත්තරන්දුුවේ ඔබ ඉදිවිය අර්ථවත් කලේ. ගියදාපටන් ඉගිල කුරුලුකුඩුවෙන් සන්තෝසයක් නෑහිතේ. තැන් ඕක කියන්නේ මේ ලමේමේ මගු බැඳල යෑනොෙලලා එබයි ඉති බැඳලකිීල්ලා ඒයි යුඩුව මුණුගරාලා උක්කමරං ආපහෝ වෙනවා නමුත් එකට ඉන්න ැති. නමුත් මේ මේ ගියාමයින මේ වගේ මරණයක් එතකොට මේ ළමයින්ගේ ඒ මරණට කොහොමද අපි වග කියන්න. කෞද කියන්න අප ඔක්ක මල්ලකට වග කියන්න එ පයි දන්නේ කිය. හැමෝමෝක බල්ල අනේ හරි පව්නේ ප්‍රාධය කියල ඉල්ඟටර පක්ෂටයි මේ පක්ෂටයි මේ පක්ෂටයි බන්න මිසා කෝ අපේ තියනද න මේ හැමෝටමනේ පව කියන සිම්පතියක තියෙනවා. එම්පති කියන නාමයන් නෑ මේ රට එක තවහෙනයක් දැ සිංහල බාසාාවන් කියනවා නුකම්පාවතියෙනවා අනේ පව්නයද කියලා. හැබ සහකම්පනිය කියන එක නෑ. ඔය බෝට්ටේ හිටියේ මගේ දුවනත් මට දුවෙක් නෑ හැබ මම කර සිදුව දුවකකිවටක දහත්වන්න පුළො පුතත්වන්න පුොළ ඒවිදිට මග දේශක්. ති මට ඒ හපුුව ඇන්ඩුනනා. හිතුනවා ඇත්තටම අපි මොනවද මේ කරන්නේ කියලා. සමහරු මන්දන්න මේ ඔහල්ල මගේ ආස්ට්‍රය කරන ව්‍යාපාර පැලැන්තිය මේ ලංකාවම දන්න සමහර කට්ටි කියන හොරකම කියන්නේ. එකමජන් සාමාන්‍ය දෙයක් හොරකම කොමද නතර කරන්න. හොරකම නතර කරන්න බෑ කියලා. මටහර පුතු ම එකන්නේ පිස්සුද මේ මිනිුසුන්ට කියලා. ඒස ස්ට්‍රිලයා ල රේල වල තොරකංගෙනවා. ඕ ඕන රටක හොරකංගෙනවා නමුත් නීතියත්තිය හෙම හොරගං කල්ලා එගුලන්ට දඩුවල් ලැබෙනවා. අපේ රට එහෙම නෑනේ දඩුවල් ලැබෙන අරා අමගෙ පාහක් කඩාගත්තකර නිසා හ නෑ. මේක හැම පක්ෂකින්ම මේ ආණ්ඩු කරපු අය ඔහොම තිබුණු එතකට දැන් මේ අපි අලුතික කියන්නුවනි නෑ. අපේරට අර්බුද කියන්නේ අපි මේ අර්බුදේ අඩියටම වැැතුලා ඉන්න කියන කාරණය මේ වෙලාව මේ අපි අපි නිතරම කියන දෙයක් තමා සහපි අත්තන්දමින් අත් දකිමින්ඉන්න මේ අර්බුදේ. ගෑස්නෑ කණ්ඩනෑ. බඩු මිලා හසෝසට ගණන්ගේ එෙල්ලා තෙල් නැයිතින් මෙමගේ අර්බුද රාශයක් තිනාවගේම. අප මගේ ජීවිත කාලේෙන් මට මෑත කාලේ ම අපේ රට ඇතුලේ ධනාත්මක ප්‍රවෘති අහලා දැකලනෑ ඇගනට ඔබ කියනවගේ හොරකම සාමාන්‍ය දෙයක් කියලා පිට ඇහෙනෙම හොරකංකෙරුවා වංචා කලා මේ වගේ කියන කාරණ. ඒ නිසා දේශපාලනිිකව නෙවේ. රට වෙනස්වෙන්න ඕනි මතවාදීව කියලා බවිශ්වාස කරන තැනහිදා. ඔබ මේ දේශපාලනයට යෝජනා කරන දේවල් මොනුවද. වෙනස් වෙන්නනා. වෙනස් වෙන්ඩ මෙහම ඉතින් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූරයම මිනිස්සුම මොට්ට කරලන්න තියන්නේ. අලුතෙන් හිතන අධ්‍යාපන ක්‍රමයන්න මේ විභාග පස්සුවන අධ්‍යාපන ක්‍රමය ලංකාවෙතින්න.ඇල්ලමයින්ට හිතන්ඩ පුරුදු කරණගන්නෙමේනෑ.ති ඒක නිසා මිනිසුන්ගෙම්ම මතවාදයක් ඒ කියලා හිතන්න හරි අමාරයි. යටට උඩ එකන්නේ. ඒම කරන්න අපි උත්සා කරන්න මම අප බලගන්න ඔක්කමල් නමුත් මේක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් උඩින් ඒ මතවාදේ ඒ ආදර්ශය ඒ කැපවීම පරිත්‍යගේ කරනවනො ඉති ඕක තමයි අපිට ආවශ්‍ය නමුත් ඒකත් කරන්න බැරවෙන හේතුවම්ම කියන්න අපේ ලංකාවවෙ තිබු නා ඔ පක්ෂ දෙකත් ගැතිමට එකේ න අං අරමය වෙනස් වන්න පුල පක්ෂ දෙක ති මේ කාල පක්ෂ දෙකේ න් අපිතම වලවල් දෙකක් කියලා දැ මේක පොලො කාරල මඩ කරලලා මඩාරක් මෙහට ගාන අහිරයටට ගාන අයට ගාන ට ගාන. හරිද. තැ ඔහොමගේ අයිට පාසේ වල්ල එන්ඩ ලොකූුණ ගැමරූුණාව ගැමරුවනකොට ද ඔයි වලේමනේය ඉඳගෙන ව ගහන්න එතට වලේම තමයි අසූචි කරන්න. වලේම තමයි මුත්‍රා කරන්න. දැ අතිපට දැන්ත්තු කාලයක් ගිහාම මේ වලවල් දෙකම අසූචි වලවල් දෙක් කුුණාම් ඒ ඒක දැ දැන් ගහන මඩනමේ දැන් අසූචික ඉන්නවා. අපිත් බලන්ඉන්නම සිං එතකොට ගඳයි දැන් මුළු රටම ගන්ධයි. අපේ මේ නුසු කියල්ල බලන්න අරවල්ල ගන්ද තමයි ගන්ධ මේවැලේනම් ගඳනෑ කියලයි ඉන්න කොට සත්‍ය සමහර කියනවා. වල් දෙකම ගඳය වුණාට මේ අරකට වඩා ගන්ඳ අඩුවින්නේ කියලා ඒ අතර අර ගොල්ල ගැගහයිොදැන් ටික් යනොට දැන් වල ලොකුවේගෙන ලොකුවේගෙන යන කොට මේ වල දැන් එකක් වුණා එකම්ම අසූචි වලක් නමුත් දැඉතින් කෞද කද මන් දෙ කියලලා හොයන්න බැරණනිසාර සුමිම් පූර්වල දානොනැරර ලනුවක් ඕගේ ඔය වලමඇත්දෙන් නුවවදදාලතිී නොදැන්. මේක තමයි මේ පක්ෂේ තමයි අනිත් පක්ෂේ අ්ඩු කරපු පක්ෂේ අණ්ඩු කරන පක්ෂේ. දැතිේ ඔය ගහනෝ ඔය අතරේ හිටපුගර දැන් ලවුවන තියන ලුුව ඉස්සුව ඕ ගස්සේ අනිත් පැත්තට පැන්නයි අරය ඒ ලන්ුව ත්ස්ව මේ පැත්තට පැන්න ඕහම ගහඉන්න. දැන් ගන්යි ගණඩ දෙයන්න හැබැයි ඔය අතරේ ඔය වලේදැකත් පැත්තක අපිටමක මලක්කන ත සුච වල මලක් පිඩ පුුවන් පිපිුණ ඔක්කවල්ලකන ඒවලන්න න අපේ පැත්ේ මලකොත් පි ඒ එකගේ හොඳ වැඩත් වුණේ පහුගේ අවරුද හැත්තතුනට නරකම දේවල් මේ නේලා හොඳ වැඩත් වෙලා තියවා ඉති ද පාරවල් හැදිල තියනවා හැදවා අධිවේගි මාර්ගයයක් තියනවා එතකොටට සුවසැරිය තියනවා දෙ පැත්තෙම. වැඩ වෙලා තියෙන හ තැ හෝක බල්ලා කියන්න අර අර අසූචි වලේ මංගචන්. හරි වචනය ම ප ච්චි කරන්න අසූචි වලේද තියෙනකට මේ ආවඩ නොදේ පැත්තන්. ඉති ඒක ඇතුලෙ බොහම උත්සාහයත් ක දැ සුවන්දවත් කරන්න කියලා සුවද විලන් තමයි හදන්න ඕනෙද. මේ ප්‍රශ්නය විසුනන්ඩ. සුවන්ද වෙලුව හදන්න හදන්න කොහේද. මේ අසචි වලමින් දගනවා. තිම් පුළුවන්ද අභිෂේක බෑහනේ කවදාක්කොත් මේක කරන්න තුංගාකාය ලොකු ලොකු දර්ශන යෙම අරගද මේක ඔක්කොම ජාති කිව්වට මේ අසූචි වල්ලෙන් ගොඩට ඇවිල්ලා නාගන්නකං මේ රටහදන්න බෑල්. නැත්තං එක ඒගුලන් එච්චරමමාදර න්න එල්ලිට ඇවිල්ල නාලා ඉට පස්සේි. චද දෙන්න නැත්ත ඔය අසූච වලයේ නැති කට්ටියකුත්තිවා ඉති ඒ ගොලන්ට ගැන හොල්ල බල්ලාවකර ඉති මට බොහොම මගේ භහසාාවෙන් සරලව කියනද තියන අපේ දේශපාලන තත්ව කතම ඊලන් ප්‍රශ්න යන්නන කැමති දැන්මක අපි අදකීම කියන්නේ. එක කියන්නේ ලංකාව දේශපාලය හැමදාම වෙනස් කරන්නේ කොලබඹ. අපි හිතුවට ලංකාව දේශපාලනය වෙනස් කරන්න නේ ඔබ කියවගේ පර. හල ඉද කිල අපිවිශ්වාස කකාරට පහල ඉදන්නවේ ලංකාවේ දේශපාලනය හමවෙලේම සංවිධානය වන්නේ වෙනස් කරන්න නි කරුණු කාරණ ගඩනයගන්න කොළම ඉද. එතකොට අර කිව්වත් වගේ ඔබ ලංකාවේ ඉතාම ඉහල්ල දනවත් පලන්තියක් නියෝජනය කරන්න. එතකට අපි උපකල්පනය කරමු මෙහෙම. අපි උපකල්පනයරමු ඊලඟ බලාරගලය සඳහා එක පැත්තකින් රාජපක්ෂ පවුල නම කිෝජනාවෙන. ට ඔපෂන් තියන පක්ෂ පැත්වෙන් එතනින් එ සජිත් ප්‍රේමදාස. ඉඩ පස්සේ අනුර ඊට පස්සේ චම්පික ඉටපස තවයි එක් කියල කෙනෙක් ඉන්නවා. ඒකාන පේක්ෂිත මොහොතක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් කේක්ස් කියෙන් තනතුරට පත්තෙන්න්න පුුවන්. ඒ අතරෙන් ඔබතුමා තොවරගන්නේ කාවත. හම දෙපාරක්කිතන්නේ මම තෝරගන්න අනුකු මර්්‍ය සන්නක් කැමති නිසාද හොඳම නිසාද ගතයුතු හොඳම තීරණය නිසාද. හොන්දම්මන් නිසා කියලා මට කියන්න බෑ නමුත් භාවිතාවෙන් මම එගුළු ගැන මේ නිකම් මේ මමහන්ුකුමාරග අදහනෙක් කෙනෙක් නෙමේ මම ඒගුල්ලො ගැන ස්ටඩි කරලා එගුලන්ගේ භාවිතාවෙන් කරලා තියෙන මං පක්ෂකාරයල්ලට පවගීලා හම්වෙේලා කතාගල තින ම ජේවිපිකාරෙන් නෙමේ නමුත් ඒගොලන්ගේ භාවිතාවෙන් මට හිතනවා ඇගුලු අවන් කයික දව වෙන කොට දැන් මඩ ප්‍රචාර තියෙන දැන් අු ක මමාට ිලිය චරත්ති න ගලි මහමු න ටක්්ගල් අල්ල ගෙන ගැනල් ඕක දාගනික දම සල්ලි න කාලනේ ආ්ඩුවගේල ඒවා නමුත් ඒගලන්ගේ භාවිතාව මම ඒගුල්ලොස් ටඩි කරල තිෙනවා එහෙම හොරු නෙමේ දැනට කියනක මට කියත ඉ අපිට පුළුවන් මේගත්වොරන මේ ගත්තොරනං අනේක මේගොල්ලු හෝරගන් කරයිද කිය මේ හොරටම දෙනක නෙමේ කළයුත්ත ඔබ කැපි ලස්ට එකතකට නවාදේ විශ්වාස කර දෙවුණු කෙනෙක් ඔබ. එතකොට ජවිපේ කියල කෙන අන්ඩ්‍රකමර මේ වෙලාවන්න පක්ෂය ජවිපේ ඔහු නියෝජනය කරන පක්ෂය වා මාංශිකයි. එතකොට ජවිපෙට ඔබ මේ වෙලාව දෙෙනවනම්. ඔබ කියනවා ම මම තෝරනන් ඊළඟ බලා අරගයකද ම සහෝග දෙ අන්ගුට කියෙ නිසා ජවිපෙට උපදෙක් ෙනන මොක් ේවා උප හො උදෙසමක්. ජවිපෙට දෙන්න තියෙන හොඳම උපදේශ තමයි මිනිස්සු අතර කුකු සත්තියනය ගොල්ල ගන මටත් තිබුණ එක මේ ගොල් ඇවිල්ල ඔක්කොම විනාස කරල දාහිද ආයනිකන් අර සමුපකාර ක්‍රමයට අයිද ඔවගේ ප්‍රශ්න ගොඩත් තිබුණ ඉතින් එතන ද ම ිහිල් ලැව විශේෂම සුනිිල්හඳදුර ඇත්තිම හත්මයගෙන්. එයගොල්ලෝ මම හිතන්නේ මේ මේ දැම්ේ තියෙන අණ්ඩු දෙකට වඩා මේ ට්‍රයිවර්ට් සෙක්ට එකට වැඩි ස හයෝග ඇත් මේ ආ්ඩු දෙම ප්‍රවර්ට සෙට ප්‍රයිවර්ෙක්ට වට ආණ්ඩු දෙකෙන්ම එකනමි කාලයක් තිස්සේ අ තමුන්ට වැන්දනැත්තං ඌට ගහනවා වදින එකට ඔක්කම දෙන ඒ ආ කල්පෙ න තියෙන මේ ප්‍රයිවර් සෙක්ට කිවම් හත් අමුරුලාගේම ආලතිනව ඔය ප්‍රශ්නයගොල්ො කියන්නේ අපි ප්‍රයිවට් සෙක්ට එක ගැන විශාල බරක් දරන්නයන්න එයාගොල්ල ගිය මට හිතාගන්න බෑ එක හ කියනදැ ඇමතිලා. ඉන්නේ ලංකාවේ උතුම තැන්වල කෝටි ප්‍රකෝටි ගණන වටිනා ගෙවල්වොලො ඔය ඉන්නේ. හරි යයාකන් ඇයි එහෙම අපි දෙන්නේ. ඒ ගොල්ලොත් වෙගුලන්ට කොළම්ඹගේවල් තියනවා ඟ ඇමති කෙනෙක්ව නොන්න කොළඹගේ තියනුන්න තමුන්ගේ දරිසහහිට. නැත්තං මාජිවල හරිකෝ ඔයාර මොකද අ මන්ත්‍රී ලට මාදිවල නිවාසය ඇමතිට රජමාලිගාවක් වගේ දෙන්නඩු නැ කියෙනගේෙයා කියන. දැ ජනාධිපති මන්දීර පවා හයදද හතත්්ද තියෙනවා ලංකාවටේ එයා කියන්නන්නේ එකක් තිබුණවා මැති රජාන්වය ටයුතු රමිවට. ඔක්කම සංචාරක කියැන්න රජයේ අයිතිකාරත්තුවය ඇයටතේ ලාංකිය කට්ටියට දීලා ඩුවරිසම්මල්ට සංචාරක ව පාර ඒේවල්ට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඉති මම හිතනවා ඒ ඒ්‍රමේ හරි කියලා නමුත් ඒක මේ යකල් කියන. අපි මම ිස්නසක නේ න්න න. බිනස් කාරක් ල හ මඩු ගැල තින කියන්නේ ඔගලන්ට අපි පුළුවන් සහයෝක ක්කම දෙනවා එක ඇන්න තවයි යන රෙඩ්ටේප් නැත්තන් ඒව නැති කරලා දෙේවා. හ නරක බිස්න සයන්න මේ හොඳ බිස්න සෑයක් කරගන්න දෙනවා. ඒ අතර ඕගොල්ලන්ග වගේ කීමත්තින හරි බදු ගෙවන්ඩු කියෙල්. ඒෙක හරි අපි හම්බගරන්න අපි හරිට ඒ රජේ බදධ ගෙවන්න ුව. දංවෙලා එෙන්නේ ලොකු කම්පණි සමහරක් ඇරෙන්ඩ ගකයි බදුගේ වන්න ෑනෙ හන්ගේ වන්න නෑ ගේවන්න ඇත මොකොද. ගේවල මුොකක්ද ඒ බද මුද ලින් වෙන්නේ. කාගේ හට සුක විහරණට නොහෙම මේ අරවාගේ තත්වකවත් ම ලොකුමා හඳුන් නෙත්තිටකවේ. ඔගොල්ලො මෙහෙම හරියට ඒක ටටේජ ජනතාවගේ ප්‍රයෝජනය සඳධා පාවිච්ි කරනුවන මනිස්සු බදුුගේවයි. ඒ ව්‍යාපාරික ප්‍රජාවර්ම ඒගුලන්ට පක්ෂපාට ඕන්නෑ. අර වෙලාතියන පක්ෂපාට වෙලාදීන මේ ඒගුලන්ට අරගොලො නැත්ත මේ හිරිහර කරන්න වෙනවා කියන හැඟීම නිසා කිය. ඉතිං එතනද මංහිතන ව්‍යාපාරික ප්‍රජාවත් ටි ටිඒගොලන්ට නොදැ එක මගේ අත් දැකේ ම නමුත් ඒගොල්ලෝ තවත් බන්දන්න ඇක ගොඩා ව්‍යාපාරිකරට දැන් කතාගන්න ගොඩක් පහැදිීමමකින් ඉන්නවා ඉතින් ඒක තවත් වැඩිපුර කරන්න ඩ ඕනි. ඒ භාවිතාවෙන්ම කැ ඒගොලො ්‍යාපාරිකයන් හම්බවෙලා කතා කල්ලා එගුලන්ගේ සැක දුරු කරලා දණ්ඩු. ඒක තමයි ඔබ වමාංශික ජවිපිට මේ වෙලාවදෙන උපදේශය. ඉතින් මේ සංමාධය හරිම ඉන්ට්‍රස්ට් හැබැයි අපිට කාලවෙලාව කළමනාකරණය කරගන වෙන නිසාම මේ වැඩ සටහන අදට අවසන් කරන්න සිද්ධුවෙන්වා. ිනිස්සු දේශපාලනිිකව නවෙේ මතවාදව වෙනස් කරන්න ඕනී කියල අපි විශ්වාස කරනවා. හැබැයි හැමදාම වෙලා තියෙන අරෝබතුමා කිව්වත් වගේ මේ අසූචි වලේ එහා පැත්තරයි මෙහා පැත්තට ඔවරුදු හැත්තතුනක්තිසේ අපි එහෙට මෙහෙට මාරෝණයක් විතරයි. ඉතිං දේශපාලනය ගැන ලංකාවේ ජනමානස ගැන ව්‍යාපාරිකයෙක් විදියට. ඔබ දරන ඔබ ඉදිරිපත් කරන අලුත් අදහසුත් එක්ක හත්දවසක මේගේ සංවාධයක් කරනපියඔබට ආාධන කරන ගම බෙහිෙන ස්තුතිවන්තය අදත්පේ වැසටහට පැමිටයගේ අවසන් වශ මහර ක මට බලංඉන්නයට කියන්න පොඩි බුදුන් වහන්සේ කියපු කත්වීම කවතියෙන්නේ සමාවෙලා මට අතවිනාඩී දෙකක් දෙන්න මංහිතන හැමෝටම වැදගත් කියලා මේ බුදුන් අන්තින හැමයක්ක නම්ක ලියාගෙන අලෝගත්තත් කමන්න හැමදා මේක මේ බුදුන් වවහන්සේ කපු උපමා කතාව මේ බටෝල් බ්‍රේෂ් කවියට නගලා කාලුෆන්සක මත්තය තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ සිංහලට එක දිගත් කොට සත්තියෙන ම අ උපමා කෑල්ලි විතරයි කියන්නන්නේ මොකද බුදුන් වහන්සේ නිවන ගැන කතා කරදි අර ප්‍රශ්න නිවන්න උණුසුම්ද සීතලද රවා මේවා ලොකු ප්‍රශ්නනා හලා බදුන්වහසේවට උත්තර නෝදී ඉඳලා ඇවිල්ල මේ කියපු හවස මේ අනිත් අයට කියපු කතාවත්ක. දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිඳි. රත් පැහැගත් ගිනි ජාල එහි පියසින් උසට නැගුණි. මම එහි තුළ දනන් දුටිමි. දොරහැර හඬගා පිටවෙන්නයි මම කීවෙමු. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්වුවය නැත. එක්කා එක්කුගේ රැවුල්ල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ ගයින් පිටත මීට හොඳද. වැසි වසීද සුල්ලඟ තදද දැවෙන නිවස දමා ගොසින් ඉන්නගයක් තියනවාද. මෙවැනි ප්‍රශ්න රාශියක්ය. මම පිළිතුරු නොදී ඔහුට නැවතවරක් උනෙමි නිහට. මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්තන්නේ ගින්නෙන් නැසුනාම කියා. සත්තකින්ම ප්‍රිය දරුවනි යම් මිනිස්සෙකු පොළෝතලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවිනම් ඒ දනහට සරණ යන්න බනක් නැතිය මටකියන්. එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කලා. අප ප්‍රශ්න ඔක්කෝම වලට උත්තරේ මේක තමයි අපේ මිනිස්සුම හිතනවා වන ංහිතන අපට සුබනාග තැතිති. බොමස්තුතියි.